ආයුබෝවන් ඔබ සැබට අදත් අපේ තාත්තා USA YouTube channel එකට ඔයාලා සම දෙනාම මම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ පහසුවෙන් රසට හදා ගන්න පුළුවන් අලුත් කෑමක් ගැන. ඒක තමයි රුලන් පිට්ටු. මම මේ රුලන් ගෑන් 500ක් මේක අපි බෙදලා ගන්න ඕනේ. මම ඔයාලට පෙන්වන්නයි කොහොමද කරන්න කියලා. ඒ වගේම ලුණු කුඩු මේස හැන්දා පොල් ග්‍රෑම් 250ක් ප්‍රමාණ. මොකද අපිට ඇත්තම පොල් ගන්න විදියක් නැහැ මේ. මේ තියන්නේ ග්‍රේඩඩ් කොකනට් එකක්. ඒ ඔයගලන්ට පුළුවන් පොල් බෑකින් මේ දේ හදා ගන්න. ඒත් එක්කම වතුර කෝප්ප එකක් අමාරා මම යදා ගන්නවා. මේ තමයි පිට්ටු බම්බු පිට්ටු හදන. ඉතින් මේ දේවල් තමයි මට අවශ්‍ය වෙන මේ දේ කරගන්න. ඒත් එක්ක මම ඔයාලට චූටි දෙයක් කියලා දෙන්නම් අද. මොකද මම ගෙදරට ගේන දේවල් වලින් ලුණු ගස් අරගත්තාම ලුණු ගස් පයිචර අරගෙන ඒකේ මුල මම දානවා මේ වගේ වතුර කෝප්ප එකට. දාපුවාට පස්සේ ඔයගලට බලා ගන්න පුළුවන් ඒ කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඒ වගේම ලීක්ස් අපේ ලංකාවේ අපිට ඕන තරම් ඉඩ ප්‍රමාණයක් තියෙනවා. නමුත් මම මේ ගේ ඇතුලේ හදාගත්ත දේවල් තමයි මේ දේවල් මේ ලීක්ස් ගහ මුල තියෙන ඉවරලා අපි කපා ගත්තාම මේ විදිහේ එක පැලෙනවා. මේ බලන්න ඔයගල මේ මොටය දාගෙන ඉන්න ආකාරය. ඒ වගේම බීට්රූට් මේ හැම දෙයක්ම අපිට වගා කරගන්න පුළුවන්. මොකද ඔයගලන් ගෙදරට ගෙනල්ලා ඉවර දාන වලින් තමයි මම මේ දේවල් හදාගන්න තියෙන්නේ. ඉතින් ඔයගලන්ට කිව්වොත් මම ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ ඉතාමත් අපි ඔක්කොම ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන අවස්ථාවක්. ඉතින් අපි මේ අවස්ථාවේදී අපි මේ දේවල් අහක නොදා අපි ආයෙත් ප්‍රයෝජනට ගමු. එහෙනම් මම ඔයගලට කියලා දෙන්නම් ඉස්සල්ලාම කොහොමද මම අද රුලන් පිට්ටු එක හදන්නේ කියලා. මම තවත් පොල් කිරි කෝප්ප එකක් අරගෙන හදාගත්තා. මොකද මේ රුලන් පිට්ටු එක තන්න මට පොල් කිරි අවශ්‍ය වෙනවා. ඒක නිසා පොල් කිරි ඉස්සල්ලාම මම සකස් කරගත්ත කෝප්ප එකක් අරගෙන. එහෙනම් අපි දැන් යම් මගේ රුලන් පිට්ටුව හදාගන්න ක්‍රමය මම ඔයගලන්ට පැහැදිලි කරනවා. අපි මම ලෑස්ති වෙන්නේ රුලන් ටික මේ විදිහට දා ගන්නවා. රුලන් ටික බැඳ ගන්න තමයි මම මේ ප්‍රතිමේම ලෑස්ති වෙන්නේ. රුලන් ටික මේ වගේ තැටියකට දාලා අපි විනාඩි 5ක් වගේ ප්‍රමාණයක් මේක හොඳට බැඳ ගන්න ඕනේ. දැන් රුලන් එක හොඳට විනාඩි 5ක් හොඳට බැඳුනා. දැන් අපි ඊට පස්සේ මේක බාගෙන මේක බාගෙන මේ ආකාරයෙන් දාගෙන මම දැන් ඒක නිමුවා. ඒත් එක්ක මම මේ අවස්ථාවේදී මගේ අනිත් ලිප් ඔන් කරගත්තා. මොකද මේක වතුරේක රත් වෙන්න ඕනේ. ඒ නිසා දැන් මමත් පිට්ටු බම්බෝ දැන් ඒකේ තියලා වතුර රත් වෙන කලින් තියලා තියෙන්නේ. මම ඉස්සල්ලාම ලුණු කුඩු ස්වල්පයක් දාගන්නවා අපි මේ ගාගත්ත පොල් එකට දාගෙන. ඒක ඉස්සල්ලාම අපි හොඳ දාගත්ත ලුණු කුඩු ටික මේ විදිහට හොඳට කලවම් කරනවා. මේ විදිහට කලවම් කරලා ඊට පස්සේ අපි මේක යොමු කරමු අපි බැදගත්ත රුලන් එකට. මෙන්න මේ දර මෙයා කරගෙන දැන් අපි මේක දාන්න රුලන් එකට මේ ආකාරයෙන්. රුලන් එකට දාලා එන්න අපි ඒක කලවම් කරගන්න හොඳින්. ඒක කලවම් කරගන්න ගම අපි වතුර කෝප්ප එකමාරක් ගත්තර අපිට එක්කම වතුර අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ අතේ ප්‍රමාණයට මේක දිය කරගන්න නැතුව වතුර ස්වල්පේ ස්වල්පේ දාගෙන මේකට වතුර ස්වල්පයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අනා ගන්නකොට මේක වතුර අවශ්‍ය ප්‍රමාණයට වතුර චුට්ටක් විතර මේකට දාන්න. ඇයි මම මේ මිශ්‍රණය සාදාගෙන අවසන්. ඒත් එක්කම පිට්ටු බම්බෝ තිබ්බ වතුර එක හොඳට උතුරනවා. ඉතින් දැන් ඉස්සලා මම මේකෙන් කැල්ල එළියට අරගෙන අපිට පුළුවන් මේක ලස්සන කරගන්න. තව පොල් ස්වල්පයක් මේකට දාගන්න. පොල් ස්වල්පයක් මේක ඇත්ත දාගත්තාම මෙහෙම දාගන්නවා පොල් ස්වල්පයක්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේකට පොල් ස්වල්පයක් දමා ගත්තා. ඒක දාගත්තාම පිට්ටු එක ලස්සනට හැදෙනවා. ඊට පස්සේ මම මේකෙන් මේ විදිහට අරගෙන මේකට දාගන්න ඕනේ. මතක තියාගන්න මේක තද කරන්න අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය මේ විදිහට දාගන්න. කටගාරු වෙන කලින් අපි දාගෙන අන්න මෙහෙම දාගත්තා. අපි මේක මේ ප්‍රමාණයට සකස් කරගත්තාම ඇති. මොකද අපි ඒකට උඩිනුත් පොල් චුට්ටක් දාගමු. පොල් චුට්ටක් දාගත්තාම මේ පිට්ටුවේක ලස්සනට එනවා. මෙන්න මෙහෙම දාගත්තාම මේ දින පොල් ටික දාගෙන පොද කරන්න එපා. අපිට පුළුවන් මේක මේ විදියට ඉපෙන් තියන්න කියලා. ඔබ දැම්මම මේක වහන්න ඕනේ නැහැ. මොකද ඒකේ ක්‍රමයකයි
අපි මේක ඉතිහාස කළා ඉන්න ඕනේ මේකෙන් දුම එළියට එනකොට තමයි අපි මේක වස්සාගත යුත්තේ එහෙනම් අපි බලමු මේ වගේ විනාඩි 3ක් විතර ප්‍රමාණයක් විච්චාම මේ පිට්ටු ගැල්ල හොඳ සකස් වෙනවා අපි බලමු කොයි දියෙන්ද මේක හදාගෙන ඉවර කරන්නේ කියලා දැන් ඕගලන්ට පේනවා මේකේ දුම හොඳින් එළියට එන ආකාරය එතකොට අපි මේ අවස්ථාවේ තමයි මේක වහගන්න ඕනේ අපි මේ මූඩි අරගෙන ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ මොකද මේ අවස්ථාවේ මේ පිටු බම්බු රත් වෙලා තියෙන්නේ ඒක නිසා පරිස්සමෙන් මේ වගේ දෙයක් දාලා මෙහෙම වහගන්න ඕනේ දැන් බලන්න දැන් එකකින් දුම් පිට වෙනවා ඊට පස්සේ අපිට පුළුවන් මේක තව විනාඩි 3ක් 4ක් වගේ ප්‍රමාණයක් තියාගෙන ලිපෙන් බාගන්න ඩොක්ටර් කැල් එළියට ගන්නවා මේක මේ ආකාරයෙන් බා ගන්නවා බාගෙන මේකද තියලා අපි හිමීට මේක ඔයාලට පුළුවන් හැඳි පිටක් වගේ දෙයක් පාවිච්චි කරන්න මේක හිමීට මේ විදියට හිමීට ඔයගොල්ලෝ මේක තල්ලු කරන්න ඕනේ ඒතකොට ලස්සනට පිටු කැල කැඩෙන්නේ නැතුව අපිට පුළුවන් බාගන්න අපි මේකේ තියෙන මේයික ගලවන්න ඕනේ රාඩු කැල ගලව ගත්තාම ඔයාලට පේනවා ඇති මං කොච්චර ලස්සනට මේ පිට්ටු කැලී හදාගත්තද කියලා අපිට මේ අපි හදාගත්ත මිශ්‍රණයෙන් පිට්ටු කැලී 5ක් 6ක් අතර ප්‍රමාණයක් හදා ගන්න පුළුවන් ඉතින් මම අනිත්වා ටිකක් හදාගෙන ඔයාලට පෙන්නන්නම් මගේ පිට්ටු එක අද හදාගත්තේ කොහොමද කියලා ඔයාලට පේනවා මම පළවෙනි කැල බාගෙන ඉවරයි දැන් අපි ආයෙත් අර ඉස්සර කරපු විදියටම මේක අපෝ තා එකක් මේක කියනවා කියලා අර විදියටම පෙරපරදීම ටිකක් කළා ගිහිල්ලා මේකෙන් දුන් එළියට එනකොට අපි අර මූඩියෙන් මේ මේක වහගන්න. දැන් අනිත් පිටු කැල්ලත් සකස් වෙලා අවසන්. මේ විදිහට මේ කැල්ලලා පැත්තකින් කියලා මේක හිමීට මේ දේ අරගෙන හැමතිස්සෙම පරිස්සම් වෙන්න ඕනේ මොකද මේ ඔක්කොම රත් වෙලා තියෙන්නේ. මේ විදිහට අපි මේකට තියලා හිමීට මං දෙවි පිටු කැල්ලත් මෙතන බාගෙන තියෙන්නේ. ඒත් එක්ක මං තා කැල්ලක් මෙහෙම ලිපෙන් තිබ්බා. ඉතින් අපි මේ ආකාරයෙන් අපි පිටු ටික හදලා පරිගොණයට ගමු මෙන්න බලන්න ඉතාමත් සම්නිමේකින් තෝ තමයි මේ බා ගන්න ඕනේ නැත්නම් අපි මං මුත්තෙන් පිටු ගැර කැඩෙන්න පුළුවන් ඒක නිසා කිඹීට මේ දේ බා ගත්තාම අර ලස්සනට තියෙනවා අපි බලමු මගේ අනිත් පිටු ටික හදාගත්තට පස්සේ කොයි ආකාරෙන්ද පිටු ටික අපි හදාගත්තේ කියලා ඉතින් යාළුවනි මම මේ විදිහට තමයි අද මගේ රුලං පිටු ටික හදාගත්තේ හරිම ලේසි හරිම පහසුයි ඒ වගේම ගුණවත් කෑමක් මට අද විශේෂ දවසක් මොකද අද්දාසේදී මගේ channel එක subscribe කරපු කට්ටියතුන් 100ක්ම වලා ගියා. ඉතින් ඒක ඒ සන්තෝෂෙත් එක්කම මම අද මේ ඔයගලන්ට තවත් අලුත් දෙයක් පෙන්වන්නේ. ඉතින් මගේ යාළුවන්ගෙන් මම නැවතත් ඉල්ලා සිටිනවා. ඔයගොල්ලෝ තාමත් මාව subscribe කළේ නැත්නම් අපේ තාත්තා USA channel එකට ගිහිල්ලා මගේ කැම ගැන ඔබ දක්වන අදහස් මොකද්ද කියලා මට දැනුවොත් මට පුළුවන් තවත් මගේ යම් කිසි දෙයක් වෙන මම මේක දිනු කරගන්න. ඔයාලා තාමත් මගේ අපේ තාත්තා USA channel එක subscribe කරලා නැත්නම් ඔගලන් ඒක subscribe කරලා ඔයාලගේ සහයෝගය මට ලබා දෙන්න ඉදිරියේදී මෙවැනි රසවත් ගුණවත් ආහාරයකින් ඔබ හමු වන්න.